දැම්මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ආවට පස්සේ කලබල වෙච්ච පක්ෂිකුත් ඉන්නවා. ඔන්න ඊයේ අනුර කුමාර් දිසානායක මහත්මයා කියනවා අපේ ප්‍රතිපත්ති ගැන බොරු කතා කී කී යනවා එක එක්කනා. ලාල් කාන්ත උදේට එකක් කියනවා හවසට වෙන එක්කෙනෙක් ඇවිල්ලා ඒක නිවැරදි කරනවා. මහින්ද ජයසිංහ උදේට කියනවා IMF කරනවා කියලා හවසට එක්කෙනෙක් කියනවා නෑ නෑ ඒ කිව්වට එහෙමම යන්නේ නෑ කියලා. හදුන් නැති ඇවිල්ලා කියනවා කළු සල්ලි සුදු කරන්න ක්‍රමයක් හදනවා කියලා ඊළඟ දවසේ ඇවිල්ලා කියනවා නෑ එහෙම කිව්වේ නෑ කියලා. අපි නෙවෙයි තමුන්ගේ ප්‍රතිපත්තිය තමුන්ට පැහැදිලි නැතකට තැනක ඉන්නේ ව්‍යාපාර. දැන් ඔවුන්ට කියන්න සිද්ධ වෙලා තියෙනවා නෑ අපිත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා කියලා. අපිට සටනක් තිබුණා කවුගේ කාලෙත් තිස්සෙම දැන් මේ වෙනකොට මං හිතන්නේ අපට තරංගයක් නැති මට්ටමට වැටලා තියෙනවා. මොකද දැනටමත් පළවෙනි අපි තෝරලා ඉවරයි. රට පිළියරන් තිනවා මේ ජනාධිපතිවරණේ පළවෙනියා අංගසනක සෞදරයි. මීට මාස කීපයකට කලින් මම ඔය ජනතා විමුක්ති පෙරමුණේ රැල්ල පිළිබඳව කිව්වා ඔය බැලුම් බෝලේ උඩ යන සයිස් එකට ඊටත් වඩා වේගෙන් තමයි ඔක පිපුරුනම් පහළට බහින්නේ කියලා. දැන් මේ ගම්මට්ටමේට අපි ඇවිදගෙන යනකොට ඒ දවස්වල අපි ඔවුන් ගැන කතා කරපු අයවත් දැන් කතා කරන්නේ අපිට ඒක තේරෙනවනේ. ඕනම කැම්පේන් එකක් ඕනට වැඩිය කල් අල්ලන් ඉන්න බෑ. දැන් ඒගොල්ලන්ගේ බහින කලාව තියෙන්නේ ඒ පක්ෂේ වටන්න බෑ කාටවත්. ඒක තමයි අපිට තියෙන ලොකුම අයිය. මේ බිම්මට්ටමේ ඉන්න අපේ මහජන නියෝජිතයෝ ටික, අපේ සාකා සංවිධානවල, තරුණ සංවිධානවල, කාන්තා සංවිධානවල මේ සියලු දෙනාම අපිත් එක්ක ඉන්නවා. පොහොට්ටු අයිතිකාරයෝ අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100ක් විතර ඉන්නවා. මේ රනිල් වික්‍රමසිංහ ජනරාල සහයෝග දෙන්න මේක මේ සුළුතරයකට මේ පක්ෂයේ අයිතිය තියාගන්න එක වැරදි. අපි මේ පක්ෂයේ අයිතිවාසිකමත් ජනාධිපතිවරණයෙන් පස්සේ අපි පොහොට්ටුවේ බලය ලබා ගන්නවා. නැත්නම් පොහොට්ටුව නමට තියෙයි අපි බලය ලබා ගන්න. මොහොම කතා කරනවානේ මේ අරගලේ ගැන. දැන් නාමල් දේවි බෞද්ධිස්ම කරන්න ගේනකොට මොකද්ද ඡන්දෙට අර අස්සංගල්ල සාගර කාර්යය සම්බන්ධ බාර දෙනකොට කිව්වේ මොකක්ද දන්නවද? අරගල ඉන්නුවේ තරුණ නායකයෙක්ලු මේ දීලා දෙනවලු කවුද? ලාබාලම කෙනා. ඒ කියන්නේ නාමල් ජනාධිපති වෙනවනම් ජනාධිපති වීමේ එකම සුදුසුකම මොකක්ද දන්නවද? එයා ලාබාලම වීම. අන්ර කුමාර් දිසානායක කියන්නේ වලව්වේ පිළිකන්නේ ලෙව කණෙක් කෙනෙක්. චන්ද්‍රිකාගේ වලව්වේ පිළිකන්නේ ලෙව කෑවා. මහින්ද රාජපක්ෂගේ වලව්වේ පිළිකන්නේ ලෙව කනවා. රනිල් වික්‍රමසිංහ එක්ක එයාගේ පිළිකන්නේ හොරාට ලෙව කනවා. එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ වලව්වේ පිළිකන්නේ ලෙව කණෙක් ආhari පන්සලේ ඉන්න අභිත්‍ය හරි උගේ වැඩේ කරගන්නවා මිසක් ගමේ වැඩේ කරන්නේ නැහැ. සමගි ජන බල වේගය ගත්තත් ජනතා විමුක්ති පෙරමුණ ගත්තත් මේ රටේ මිලියන 22ක් මිනිස්සු අන්ත අසරණ වෙලා හිටපු අවස්ථාවේ ඒ වෙනුවෙන් තීන්දුව ගන්නෙ නැතුව පැනලා ගිහිල්ලා තමන්ගේ දේශපාලන අරමුණ ඉටු කරගන්න උත්සාහ කරපු අය. අද යම් ස්ථාවරයකට රටාවට පස්සේ ඒගොල්ලන් විශ්වාස කරනවා එතනින් එහාට මේ රාජ්‍ය පාලනය පහසුයි කියලා.